අයිබෝවන් සුබ දසමක් උදැසනින්ම ලෝකේ වටා තුරතුරු කියන සෙදසින් අපි ඔබ හමුවනවා කියන එක බොහොම සුපුරුදු දෙයක් නේ වගේම තමයි ඔබ ඔබේ ජීවිතයේ උදැසනින්ම මේ බොහොම සුපුරුදු අංගයක් විදිහට ජීවිතයට එකතු කරගෙන තිබෙනවා ඒ වගේම තමයි වර්තමාන වෙනකොට අපි මොනවද වැඩි වශයෙන් දැනගන්නට බලාපොරොත්තු වෙන කාරණා විශේෂයෙන් අපි දැනගත යුතුම දෙයක් තමයි මේ දිනවල කොරෝනා ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව අපේ රටේ කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ මොහොතින් මොහොත යවත් කාලින වෙනවා ලෝකයේ මේ තත්ත්වය කොහොමද කොරෝනා නව වෛරස් ව්‍යාප්තිය නැත්නම් අව ප්‍රභේදයන් ව්‍යාප්තිය කොයි ආකාරයෙන්ද ඒ විතරක් නෙවෙයි මේ දිනවල දැනගත යුතුම අපි අවධානය යොමු කරන විශේෂ කාරණාවක් තමයි පාරිසරික සාධක පිළිබඳව දේශගුණික විපර්යාසයන් පිළිබඳව වෙනස් වීම පිළිබඳව ලෝකයේ විවිධ රටවල විවිධාකාර විපර්යාසයන් සිදු වෙලා තිබෙනවා මේ කාරණාත් එක්ක දේශපාලනිකව නැත්නම් බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල තිබෙන විවිධාකාරයේ ගනුදෙනු විපර්යාස වෙනස්කම් මේ සියල්ලත් එක්කම තොරතුරු එකතු කරලා අදත් අපි සොයාගෙන ආවා බොහෝ තොරතුරු ඔබට කියන්න ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න මා සමගින් අද සෙවදස මැදිරේ ඉන්නවා ප්‍රවීණ විදේශ බිත්ති විචාරක මාධ්‍යවේදී විජය දසනායක මහතා ආයුබෝවන් ඔබට සුබ දසන. ඉතින් තොරතුරු කියන එක කතා කරන්න පෙර මුලින්ම තෝරා ගන්න තොරතුරු මොනවද කියලා දැනගන්නත් එක්කම දවසේ තොරතුරු පෙළකස්ම බලලාම යමු. ඇෆ්ගනිස්තානය කියලා කියන්නේ බොහෝ සම්පත් වලින් පිරුණු නමුත් කාලෙන් කාලයට විශාල දශක ගණනාවක සිටම විවිධාකාරයේ පිරිස්වල අතට පත් වුණු රටක් බවට පත්වීම නිසාම විවිධාකාරයේ අඩුපාඩුකම් වර්තමාන වෙනකොට තිබෙනවා. ඇෆ්ගනිස්තානය පිළිබඳව අපි දිගින් දිගටම තලෙබාන් වරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ දිනවල කතා බහ කළා. වර්තමාන වෙනකොට මොන වගේ තත්ත්වයක්ද ඇෆ්ගනිස්තානය තුළ ඇති වෙලා තිබෙන්නේ මේ තලෙබාන් වරුන්ගේ ක්‍රියාකාරකම් එක්ක? ඔව් සංජීවනි මේ වෙන විට මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය එන්නේම මේ බිහිසු ස්වභාවයක් උසු වෙනවා. ඔය විශේෂඥන් පූර්වයෙන් අනාවැකි පළ කළ ආකාරයටම තලිබාන් සංවිධානය මේ වන විට මේ ඇෆ්ගන් ආරක්ෂක හමුදා ඉලක්ක කරගෙන ඉතාම ම්ලේච්ඡ සංහාරයක් දියත් කරලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ මේ මධ්‍යම රජයට මේ තලිබාන් සටන්කාමීන්ගෙන් එළවෙන ප්‍රහාරයට මුහුණ දීමේ හැකියාවක් නැහැ. මොකද රටේ දැන් ওই උතුරු දිග ප්‍රදේශය බොහොම සාමකාමීව තිබුණේ. ඒකම මුලින්දලම දැකපු කාරණාවක් නේ හමුදා විතරම් ශක්තිමත් නැහැ කියන කාරණාව. ඉතින් ඔය උතුරු දිග ප්‍රදේශවලත් දැන් ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් සංවිධානයේ Tamanගේ බලය ව්‍යාප්ත කරගනිමින් තිබෙනවා. දැන් ඊයේ දින වෙන විට දකුණු දිග කන්දහාර නගරයේ ප්‍රධාන සිරගෙදරක් තලිබාන් සංවිධානය විසින් යටත් කරගෙන එහි සිටි සිරකරුවන් දහසකට වැඩි පිරිසක් නිදහස් කරලා තිබෙනවා. මේ මුදා හරින්නේ බහුතරයක් තලිබාන් සටන්කාමීන්. ඉතින් ඇෆ්ගනිස්තානයේ අශ්රෆ් ගානිගේ රජයට මේ සටන සදා අන්තර්ජාතික වශයෙන් විශාල සහයෝගයක් ලැබෙන බවක් පෙන්වන්නට නැහැ. ඇමරිකා එක්සත් ජනපද රජය යළි යළිත් අවධාරණය කරන කාරණයක් තමයි මේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව දැන් ඇෆ්ගනිස්තාන රජයට බාරයි. ඔවුන් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කියන කාරණය. නමුත් අර දැන් අර පොදුවේ ඇතිවන ගැටලුවක් සාමාන්‍ය කෙනෙකුට දැන් ඕනම රටක දැන් අභ්‍යන්තරික වශයෙන් මේ ආකාරයෙන් දැන් සටන්කාමීන් පිරිසකගේ ග්‍රහණයට නැතු වෙලා තිබෙනවා නම් ඒ රටට හැකියාවක් නැතිද ජගත් සංවිධානය කොහොම නැත්නම් වෙනම ආකාරයක සහයෝගයක් පතන්න? ඇත්තටම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වසර 20ක කාලයක් ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටියා. 2001 වසරේ ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්තානයට පහර දීලා තලිබාන් සංවිධානයේ පාලනය පෙරලා දමලා ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ සමස්ත ආරක්ෂාව ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නෙමෙයි සංජීවනි නේටෝ කියන ලෝකේ බලගතුම විද සංධානයේ ඇෆ්ගනිස්තානයේ බලය ඇත්තටම ආරක්ෂාව පිළිබඳ බලතල ඔවුන් මුළුමනින්ම තමන්ගේ අතට ගත්තා. ඒ විතරක් නෙමෙයි වසර 20ක කාලයක් ඔවුන් ඇෆ්ගනිස්තාන හමුදාව පුහුණු කරා. සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ තක්සේරු කරනවා ගත වුණු වසර 20ක කාල සීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1කට වැඩි මුදලක් ඇෆ්ගනිස්තානයේ රජය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා කියලා. දැන් මේ වෙන විට අපි දකිනවා ඇමරිකා එක්සත් ජනපදයේ ඊටාම හිටි හැටියේ අගෝස්තු මාසයේ 31 වෙනිදා ඉක්ුත් වෙන කාල සීමාවක් තුළ ඇෆ්ගනිස්තානයෙන් Tamanගේ හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණයත් සමගම ඇෆ්ගනිස්තානයේ මුළුමනින්ම දැන් සාමාන්‍ය අද තියෙනවා මේ එක වාර්තාවක සංජීවනි සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේම මේ ප්‍රක්ෂේපණය කරනවා තක්සේරු කරනවා දින 90ක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ රජය තලිබාන් වරු අතට පත් වෙයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දකින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දවල මන්දිර ප්‍රකාශිකාව අය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා මේ ඇෆ්ගනිස්තානයේ උද්ගත වෙලා තිබෙන වාතාවරණය පිළිබඳව ජෙන් සාකි ඇයගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව. ඉතින් ඇය ප්‍රකාශ කළා මේ ඔවුනට දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි මේ සටන ගෙනියන්න ඇෆ්ගනිස්තාන රජයට ඔවුන් නායකයන් හැටියට එකතු විය යුතුයි කියන එක. නමුත් ඇය කිව්වා මේ අපි තවදුරටත් ගුවන් සහාය ලබා දෙනවා
api hamuda abet sepium laba dinawa, ahar laba dinawa, abi ampana laba dinawa, api onge wetuk pawa gebenawa. Madri di ekpashne kala Amerika eksat janapade me Agustus masih tisek kan daing pasu etat Afghan hamuda abet tawadur etat sahay laba dinawa dikiela. Ekiwa me mata ega ne kian alut toro turakne, hebei ko hunda pashne ak. Ika terima me mata mata ke abadi karo. Oya novi janu sam kriya beli pawatin kari sanjivani. Ektara langka api oya bahwidesha adahar labana me cintana parashadeka pradhaniyek anavakayak palakala me 2010 wasara wenawita ape trikunamala waraya amerikanu hamuda indian hamuda indivi kiyala etama novijanu sama kriyawali athule thibuna me ape ratata videsha hamuda genbime pasupasa thibuna kisiyam utsahayak hebai yam vidiyakin eka una nan 2010 වෙනකොට ඒ කියන්නේ යුද්ධය අපි පරාජයට පත් කරේ නැත්තම් යුද්ධය පරාජයට පත් කිරීමේ මේ දේශපාලන අභිප්‍රායක් තිබුණ නැත්නම් නොතිබුණා නම් සැලැස්මක් නොතිබුණා නම් අපේ රටටත් මේ වගේ තත්ත්වයක් ඇත්තටම උද්ගත වීමේ අවදානමක් තිබුණා. මේ අෆ්ගනිස්තානයේ තත්ත්වය ගත්තොත් එහෙම අද වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ අෆ්ගනිස්තානයේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන්ට අරගෙන ඇමරිකාව දැන් මේ වගකීමෙන් බැහැර වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ඔහු වංග උපුටා දක්වනවා Afghan leaders have to come together. Afghan නායකයන් එකට පැමිණිය යුතුයි. They have got to fight for themselves. ඔවුන් වෙනුවෙන් සටන් කළ යුතුයි. Fight for their nation. ඔවුන් තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා. ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි සංජීවනි මේ ගැටලුව උතුරු දිග ප්‍රදේශයේ ගත වුණු සති දෙකක කාල සීමාව තුළ සතියක් ඇතුළත සමා වෙන්න හත් වෙනි ප්‍රාදේශීය අගනුවරක් තාලිබාන් සංවිධානය යටතටපත් වුණා. දැනට සරණාගතයන් 60,000ක් ඉන්නවා මේ සති දෙකක කාල සීමාව තුළ උතුරු දිග අෆ්ගනිස්තානයේ පමණක්. එතකොට මේ සරණාගතයන් මධ්‍යධරණී සාගරයේ තරණය කරලා නැත්නම් වෙනත් කලාප වලට ඉන්දියන් සාගරයේ විවිධ කලාප වලින් යුරෝපයට පැමිණෙන්නට පුළුවන්. මොකද ජාවාරම්කාරීන්ට ඔය මේ මිනිස් ජාවාරම් කටයුතු වල නිරත වෙන පුද්ගලයන්ට මේක විශාල ව්‍යාපාරයක්. තවතත් ගැර මම අන්තර්ජාලය දක්වපු කාරණාවක් අෆ්ගනිස්තානයේ කියන්නේ සාමාන්‍ය කනිජ සම්පත් වලින් පොහොසත් රටක්. ඒ කියන්නේ ඇතැම් මූලද්‍රව්‍ය අතින් ගත්තාම දැන් එවැනි රටක එවැනි සම්පත් සටන් කාමින් පිරිසකට අත් වෙනවා කියලා කියන්නේ ඔවුන් සමෘද්ධිමත් වෙන මූල්‍යම අතින්. දැන් ඒක කලාපේ අපි වගේ රටවල් නැත්නම් තව බොහෝ රටවල් තිබෙනවා ඒ හා සම්බන්ධ වුණු රටවල් දැන් ඔවුන්ට දැඩි අභියෝගයක් ඇතිවෙනවා. මේක මොකද මූල්‍යම අතින් බොහොම පරිපූර්ණ වුණු පිරිසක් ඉන්නවා කියලා කියන සටන් කාමින් පිරිසක්. ඇත්තටම අනිත් අතට මේ විශේෂම අපේ කලාපේට බහිනක දෙයක් තමයි අෆ්ගනිස්තානයේ තමයි මේ කලාපේ තුළ මේ මද්රව්‍ය ජාවාරම් වල මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තිබෙන්නේ. එකක් මේ කලාපයේ වශයෙන් මද්රව්‍ය ජාවාරම් ඉහළ යන්නට පුළුවන්. අනිත් එක ත්‍රස්තවාදී ක්‍රියා තලිබාන් සංවිධානය සමග සංධානගත වූ කලාපීය ත්‍රස්ත සංවිධාන යලිත් වතාවක් හිස ඔසවන්නට පුළුවන්. ඔවුන්ට සහයෝගය දෙන්නෙන්න පුළුවන්. සහයෝගය දෙන්නට පුළුවන්. අනෙක් අතට යුද පුහුණුව අවි පුහුණුව මේ වගේ කාරණා. අනෙක් අතට දැන් අෆ්ගන් හමුදාවට දීලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ නවීනතම ස්වයංක්‍රීය ගිනි අවි. මේවා තලිබාන් සංවිධානය අතට පත් වෙනවා කියන්නේ මේ මුළු මහත් කලාපයට, ඒ කියන්නේ මධ්‍යම ආසියානු කලාපයට, මේක රුසියාවට, මේක ඉන්දියාවට, පකිස්තානයට, ශ්‍රී ලංකාව අපටත් මේක තර්ජනයක්. අනෙක් අතට මම ওই සරණාගතෙන් සම්බන්ධ කාරණේදී 2016 වසරේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යුරෝපයට පැමිණියා. යුරෝපා රටවල බියක් තිබෙනවා මේ අෆ්ගන් සරණාගතයන් යම් විදිහකින් පැමිණුණොත් එම ඔවුන් සමග කොවිඩ් වසංගතය පැමිණෙන්නට පුළුවන්. ලෝකයේ පුරා මේ කොවිඩ් වසංගතය පවා පෙතර යාමේ අවදානමක් තිබෙනවා. ඉතින් මේ නිසා තමයි අෆ්ගනිස්තානය හා සම්බන්ධ මේ මොහොත උද්ගත වෙලා තිබෙන තත්ත්වය කලාපීය වශයෙන් ඇත්තට මේක අෆ්ගනිස්තානයට පොදු වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේක කලාපීය ඇතැම් විට ගෝලීය ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ත්‍රස්තවාදී රෝග වසංගත හැරෙනකොට ලෝකයේ වේදනකට මුහුණ පාල තිබෙන තවත් දරුණු ව්‍යසනකාරී තත්ත්වයක් තමයි දේශගුණික විපර්යාස කියලා කියන්නේ. මෑත කාලේ ඉඳම මම ඔබට කියන්නම් මාසයක් ඇතුළත වාර්තා වුණු නැත්නම් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වාර්තා වුණු පුවද්දස අවධානය යොමු කළ බලන්න. ඇතැම් රටවල දශක ගණනාවකට පස්සේ වාර්තා වුණු වැඩිම උෂ්ණත්වය සහ දැඩි ගංවතුර තත්ත්වයන් බ්‍රසීලයට ඉතාම දරුණු ආකාරයක හිමිපතනක් අසාමාන්‍ය ආකාරයට ඇති වෙලා තිබෙනවා. මේක ඒ රටවල කාලගුණ බලධාරීන් තහවුරු කරපු කාරණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක වර්තමානයේ වෙනකොට කොහොමද දේශගුණික විපර්යාස ඇතින් වාර්තා වන පුවත් කියලා අවධානය යොමු කරාම ඉතාලිය නැත්නම් යුරෝපා කරේ වැඩිම උෂ්ණත්වය වාර්තා කරපු රටක් බවට පත් වෙලා තිබෙනවා. ඔව් සංජීවනි මේ මම මෙතනින් පටන් ගන්න මේ IPCC වාර්තාව මේ
intergovernmental panel on climate change kiyana me eksat jathiyange sangvidhanayata sambandha lowpura ratawal 200 kapamana me sahabhagithwayakin yutu me loke metek nikut kalapu me sambandhen me karane sambandhen nikut kala dewanthama warthawa api iye dinith me pilibanda katha kala me warthave prakash karana aakarayata me gatha wechcha avurudu 125000 ka kala simawa thula prithuwiye me taram adhika ushnatwayakata muhuna dila naha Ikan perdana menghitung tamai fosil yang dana dahannya, maka tak harmi kau diin passe. Nih fosil trio kira handun mana gal langguru, thel sahasa bahavi kawaii, nih bahavi te hilaya manusia, nih atiwecca tatkak manusia habisin, nih harita agar bahavi mochen adikalisir, bahavi golit mudah hari nih awasan pratipale tamai ada mana biter, karmi kau diin passe goli ushnatte selsi sanjige kai dasum ekakin hilaya gosip beno. Api kocer මේ ෆොසිල ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා තියනවාද කියලා කිව්වොත් සංජීවනි සාමාන්‍යයෙන් මේ ෆොසිල ඉන්ධන මේ පොළොව අභ්‍යන්තරයේ හැදෙන්නට ගත වෙන කාලය විද්‍යාඥයන් කියනවා වසර මිලියන 50ත් වසර මිලියන 300ත් අතර කාලයක් ගත වෙනවා මේ ෆොසිල ඉන්ධන නිර්මාණය වෙන්න. අපි ගත වෙච්ච අවුරුදු 125ක කාල සීමාව තුල මේ අර පොළොව අභ්‍යන්තරයේ තිබෙන ෆොසිල ඉන්ධන වලින් අඩක්ම මේ වෙන විට දහනය කරලා හමාරයි. දැන් අපි මේ සිදු කළ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය තමයි පෘථිවියේ දේශගුණික තත්ත්වය ඉතාම දැවැන්ත වෙනසකට භාජන වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන් දැන් අපිට අපේ අස්පනා අපිටම මේ ප්‍රතිඵල දැක ගන්නට ලැබෙනවා මේ ඉතාලියට අපි යොමු වෙනවා ඉතාලියේ යුරෝපයේ මෙතෙක් වාර්තා වුණු අධිකම උෂ්ණත්වයේ ඊයේ දිනේ වාර්තා වුණා සෙල්සියස් අංශක 48.8 මීට ඉහත වාර්තා වුණු ඉහළම උෂ්ණත්වයේ වාර්තා වුණෙත් ග්‍රීසියේ ඇතන්ස් වලින් 1977 සෙල්සියස් අංශක 48ක් දැන් ඉතාලියේ සිසිලි වලින් වාර්තා වෙනවා සෙල්සියස් අංශක 48.8ක උෂ්ණත්වයක් මේ නවතම උණුසුම් රැල්ල මේක හඳුන්වන්නේ මේ ඇන්ටිසයික්ලෝන් කියලා මේ ඇන්ටිසයික්ලෝන් එකක් කියලා කියන්නේ මේ අධික මේ අන්තරීක්ෂක පීඩනයක් තියෙන අවස්ථාවක අර මේ වායුව ගිලා බහිනවා ඉතින් ඒ තත්ත්වය තුල තමයි දැන් මේ ඉතාලියට ඉතාම දැඩි බලපෑමක් එල්ලවලා තිබෙන ඉතාලිය තුල දැන් අර රතු හදිසි තත්ත්වයක් රෙඩ් ඇලර්ට් එකක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට මේ තත්ත්වය ඉතාලියට පමණක් නෙමෙයි දැන් වෙනත් කලාප වලටත් පැතිර යාමේ අවධානමක් තිබලා යුරෝපයේ මේ වෙන පිටත් සිසිලි කැලබ්‍රියා පුග්ලියා කියන නගරවලට අධික ලැබුණු වීරින් බලපෑම් එනවලා තිබෙනවා. මේ එක වාර්තාවක දැක්වෙනවා මේ සිසිලි වල ඉතාලි විනිවිද බටයන් ප්‍රකාශ කළා ඊයේ දිනේ Taman මෙහෙයුම් 300ක මේ ගත වෙච්ච පැය 12ක කාල සීමාව තුල නිරත වුණා කියලා. මේ අනුව මේ වන විට යුරෝපයේ ඉතාම අධික උෂ්ණත්වයෙන් යුත් මේ හීට් වේව් අර උණුසුම් තරංග පවතින කාලගුණ තත්ත්වයකට මුහුණ පාසිටිනවා. මේ තවදුරටත් මේ සතියේ තීව්‍ර වීමේ අවදානමක් පවතින බව තමයි ඉතාලි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ලැබී අවධානය යොමු කරන පොලන්තයේ දෙසට හේතුව තමයි මේ දිනවල ඉරට විශාල පිරිසක් තමගේ විරෝධය දක්වන එක්තරා කාරණාවකට මේ කාරණාව තමයි පොලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා පනතක් මේක මාධ්‍ය සම්බන්ධ පනතක් මොකක්ද මේ හේතුව කියලා අපි දැනගන්න කැමතියි. ඔව් අපි මේ ජීවත් වෙන මේ වර්තමාන මේ ආර්ථිකවල වර්තමාන රටවල මේ තොරතුරු කියන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද අපිට තීරණ ගන්න ඡන්දදායකයන්ට තීරණ ගන්න ඡන්දපලවලට ගිහිල්ලා පාරිභෝගිකයන්ට කඩේකට කියලා බඩු මුට්ටුවක් ගන්නකොට ආයෝජකයන්ට රටක ආයෝජනය කරනකොට මේ නිවැරදි තොරතුරු කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් මොකද අපි දන්නවා කාලගුණ අනාවැකියක් ආවොත් හෙට උදේට වහිනවා කියලා අපි අද කුඩයක් කරන් යන්නේ. භාණ්ඩයක හිඟයක් ඇති වෙනවා කියලා වෙළඳපළේ ආරංචියක් ආවොත් ප්‍රවෘත්තියක් පළ වුණොත් අපි ඒ භාණ්ඩය අරගන්නවා කලින් ගිහිල්ලා. ඉතින් මේ ප්‍රවෘත්ති ලබා දෙන්නේ කොහොම බොහෝ දුරට ගත්තොත් පුවත්පත් වලින් එහෙම නැත්නම් ගුවන් විදුලියෙන් නැත්නම් රූපවාහිනී අද සමහරට අන්තර්ජාලේ. ඉතින් එතකොට මේ ප්‍රවෘත්ති කොහොමද හසුරුවන්නේ කියන කාරණේ හැම රටකටම ප්‍රශ්නයක්. මොකද එක්වර මේ ආණ්ඩුවේ මොනොපොලි එකක් හැටියට තමන්ගේ රාජ්‍ය මාධ්‍ය හැටියට තියෙනවද නැත්නම් තරගකාරීත්වයක් සඳහා පෞද්ගලික අංශයට පවරනවද කියන එක. හැබැයි අපි දකිනවා මේ ගත වුණු දශක 3ක 4ක පමණ කාල සීමාව තුළ මේ ගෝලීය කරන ක්‍රියාවලියේ වර්ධනයත් එක්කම මේ ජනමාධ්‍ය කියන එකත් ලාභයේ ඉපීම අරමුණු කරගත්ත ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා. වෙනත් රටවල බහුජාතික සමාගම් ලෝකේ තෝරාගත් රටවල මාධ්‍ය තමන්ගේ හිමිකාරීත්වය යටතේ කොටස් පවරා ගන්නවා. කොටස් පවරාගෙන ඒ රටේ ජනමතයට බලපෑම් කිරීම සඳහා
කටි දුකට මේක ඇත්තටම මේක ඔය 1998 වෙනිසුවිලාවේ හියුගෝ චාවෙස් විපක්ෂයේ බලයට පත් වුණා හියුගෝ චාවෙස් බලයට පත් වුණාට පස්සේ ඇත්තටම මේ රටේ මාධ්‍ය තමයි චාවෙස් එරෙහිව මේ ජනමතයට පටහැනි මොකද ඔහු බලයට පත් වුණේ 98 නිදහස් සාධාරණ මැතිවරණයකින් ඔහු බලයෙන් පහ කරා මිනිස්සු අපහුව බලයට ගෙනාවා 71 73 මේක වුණා ඔය සැල්වදෝර් අයෙන්ඩිගේ පාලනයේ චිලි වල ඔහු බලන බලෙන් පෙරලා දැමීමට ඔය අල් මර්කියුරා කියන පුවත්පත් තමයි කටයුතු කරේ මේ තත්ත්වය පොදුවේ ගත්තොත් එන්න මේ අපි නොදන්නවාට ඇතම් රටවල මාධ්‍ය ආයතන පසුපස වෙනත් ව්‍යාපෘති තිබෙනවා ඉතින් පෝලන්තයේට මේ උද්ගත වෙලා තිබෙන අර්බුදය තමයි පෝලන්තයේ එක පක්ෂයක් ඉලක්ක කරගෙන පෝලන්තයේ මේ එක්තරා රූපවාහි නාලිකාවක් ඉතාම දුර්මත ප්‍රචාරය කරමින් සිටින ප්‍රවණතාවක් පසුගිය කාලේ දකින්නට ලැබුණා මේ TVN 24 කියන මේ පෞද්ගලික රූපවාහි නාලිකාව පෝලන්තයේ විශාලතම පෞද්ගලික රූපවාහි නාලිකාව මේක මේ ඇමරිකාවේ ඩිස්කවරි සමාගමත් එක්ක මේ ඩිස්කවරි නාලිකාවත් එක්ක සම්බන්ධ ආයතනයක් මේ ආයතනයේ ක්‍රියාකලාපයේ බොහෝ දුරට ගත්තොත් එහෙම මේ පෝලන්ත බලධාරීන් චෝදනා කරනවා මේ තමන්ගේ රටේ අර 2015 ඉඳලා රටේ පාලන බලතල හොබවන ලෝයන් ජස්ටිස් පාර්ටි කියන දේශපාලන පක්ෂයට එරෙහිව ඉතාම මේ නරක ආකාරයට ජනමතයක් මේ නාලිකාව නිර්මාණය කරනවා කියලා. ඉතින් මේ අනුව තමයි පෝලන්ත රජයේ නව මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳව මේ පනතක් සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ 228ට 216ක් හැටියට 460 ආසන 460කින් යුතු පාර්ලිමේන්තුවේ ආසන 228ට 216ක් ලෙස මේ පනත සම්මත කරගත්ත ඊයේ දිනේ ඉතින් මේක බොහෝ දුරට මේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි ඩිස්කවරි සමාගම ප්‍රකාශ කරනවා මේක මේ සම්බන්ධයෙන් Taman දැඩි කනස්සල්ල පළ කරනවා කියලා කොහොම වුණත් පෝලන්ත රජය බලාපොරොත්තු වෙනවා මේ පනත ක්‍රියාත්මක කිරීම තුළ ඇතැම් නාලිකාවල ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකට රජයේ පාලනය යටතට ගන්නට විශේෂම මේ අපි කතා කරන නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට පෝලන්ත රජය තීරණය කරලා තිබෙනවා ඒ කාරණාවත් එක්කම අපිට දැඩි අවශ්‍යතාවයක් තිබෙනේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වර්තාවන අවතම තොරතුරු මොනවද කියන කාරණාවත් ඔබට කියන්න. ඔබට මතකයි දැන් පහුගිය කාලේ ගත විට ලෝකයේ වැඩිම මරණ වුණ කාලයක් ඇමරිකාවෙන් වර්තා වුණා. ඊට පස්සේ බ්‍රසීලෙන් වර්තා වුණා. ඊට පස්සේ ඉන්දියාවෙන් වර්තා වන්න පටන් ගත්තා. දැන් ඉන්දුනීසියාවෙන් මේ තත්ත්වය වර්තා වෙනවා. ඒ වගේම තමයි ඩෙල්ටා ව්‍යාප්තිය නැත්නම් මේ ඩෙල්ටා කියන නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්ක මේකේ ලෝකයේ රටවල දත්ත වර්තා කොරෝනා සම්බන්ධයෙන් වර්තා වන වෙනස් මතකට පෙරලලා තිබුණා. චීනය ඊට හොඳ උදාහරණයක්. වර්තමානයේ වෙනකොට මේ කොවිඩ් ව්‍යාප්තියේ බරපතලම රටවල් නැත්නම් බරපතලම තත්ත්වයකට මුහුණ දෙල තිබෙන රටවල් මොනවාද සහ නවතම තොරතුරු මොනවාද? මම මේක පටන් ගන්න අද මේ අපූර්ව මේ ඉන්ටර්විව් එකක් තියෙනවා සමුක සාකච්ඡාවක් තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු එබැවින් 2016 අවුරුද්දේ ජනාධිපති අපේක්ෂිකාව හැටියට ඉදිරිපත් වුණු මේ හිලරි ක්ලින්ටන් සහ බිල් ක්ලින්ටන්ගේ දියණිය ඇය මේ නේචර් සගරාව සමග සාකච්ඡාවකට සහභාගී වුණා. ඇය ඇත්තටම මේ බොහෝ දුරට මේ අප්‍රකට චරිතයක් හැටියට තමයි හිටියේ. මේ දවල මන්දිරයේ දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ ඇස් දෙකෙන් අත්දැකීමෙන් දැකපු ඇය මේ බලවත් රටවල් මේ මේ වසංගතය සම්බන්ධයෙන් අනුගමනය කරන වැක්සින් ප්‍රතිපත්තිය එන්නත් ප්‍රතිපත්තිය ඉතාම දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඇය මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා මේ COVID-19 එන්නත අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල් වලට ලබා දීමට බොහෝ සත් රටවල් කටයුතු කළ යුතුයි කියලා. ඇයි චෝදනා කරනවා මේ අර්බුදයක් වසංගතයක් පවතින අවස්ථාවේ බොහෝ සත් රටවල් තමන්ගේ රටවල එන්නත් ගොඩ ගසාගෙන ඇතැම් විට තෙවන එන්නතක් කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇයට අදහස් පළ කිරීමට ඇයට ඇත්තටම සුදුසුකමකුත් තිබෙනවා. මොකද ඇය මේ කොලොම්බියා මේල්මන් සරසවී නිව්යෝක් නගරයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරියක් ඇය. ඉතින් ඇය මේ හඬක් නැගීමට ඉදිරිපත් වී මං හිතන්නේ ලෝකේ සෙසු රටවලට මේ සතුටට කාරණයක්. ඒ අතරම ඔබ කිව් ආකාරයටම මේ ඩෙල්ටා වේරියන්ට් එක අද මේ ලෝකේ පුරා පැතිර යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තුල මේ රෝගයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන බවක් දකින්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඔය මේ ඩෙල්ටා වේරියන්ට් එක ප්‍රභේදයේ 2020 වසරේ දෙසැම්බර් මාසේ තමයි මුල් වතාවට ඉන්දියාවෙන් හඳුනාගත්තේ. ඒක ඉක්මනින්ම ලෝකේ පැතිර ගියා. අර කලින් තිබුණු ප්‍රභේද
Cina tawamat mama dembelu podo gati sara cina marna tawamat tawar tawelati beni harda saisi tisayak. Jadi Amerika ini janagahan itu pada singgune ke janagahan yang cina ina bidian ekai dasar mahatrak itu. Itu ngar me loke ratawal lah ter me adyaking homaru kerjani ma. Ita wedegat namu tapi dakina me ar etem innat hudane tawat innat hudai. Hebei ia ter tawat deka karena ekti bina me samhari innat me delta variant ekata hodama innata puluwan mokada me ada thiyena me isdm science eke honda lipiyak eke thiyena me moderna innata pfizer innatata wada delta prabhedayata wadath saarthaka bawa vidyathnayan tahawuru karala thibena අපිට ඒ කාරණාවත් එක්කම තවත් තොරතුරක් දැනගන්න පුළුවන්. ඔබ දන්නවා ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ රෝදාහන් නීති රීති සම්බන්ධයෙන් මැද කාලිනවත් දැඩි නීති රීති අනුගමනය කරපු රටක්. ඒ නිසාම තමයි රටේ ජනතාවගෙන් නැත විරෝධතා මතුනේ මේ ක්‍රියාවලියට. වර්තමාන වෙනකොට තිබෙන ක්‍රියාවලියක් ඒ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඔලිම්පික් ගිය කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුණු අසීරුතාවයක්ද මේ ඕස්ට්‍රේලියාවේ. වන BBC ප්‍රවෘත්ති සේවයේ මේ පිළිබඳව මේ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායම නගින මැසිවිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා මොකද සිඩ්නි නගරයට ගොඩ බැස්සට පස්සේ වුන් දවස් 14ක කාලයක් නිරෝධානය විය යුතුයි ඊට පස්සේ දකුණු දිග ඕස්ට්‍රේලියාවට යනකොට එහෙත් තියෙනවා වෙනම නීතියක් තවත් දවස් 14ක් උන්ට එහි නිරෝධානය විය යුතුයි ඉතින් වුන් අහනවා මේ 16 දිනක් ගියා අපි මේ රටට කීර්තියක් අත් කරගන්නට මේ ගිය එක වරදක්ද කියලා වුන් ප්‍රශ්න කරනවා මොකද මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තයට මේ රෝගයේ මැඩපැවැත්වීම සඳහා නීති රීති වෙනස් ඒ අතර මේ අපි දන්නා මේ වෙන විට Sydney nagare ආශ්‍රිතවත් තිබෙනවා රෝගේ යලි හිස හිසවීමක් අනෙක් අතට දකුණු දිග ප්‍රදේශයේත් කොහොම වුණත් මේ ඩෙල්ටා ස්ට්‍රේන් එක ඔය කොවිඩ් 19 මේ ඩෙල්ටා ප්‍රභේදය මේ ඔය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආශ්‍රිතව පැතිරියාමේ ඉතාම දැඩි අවදානමක් තිබෙනවා කොහොම වුණත් මේ ක්‍රීඩකයින්ට මේ දින 28ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිද්ධ වෙලා තිබෙනවා ඒ සමගම මේ BBC ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කරනවා ඔස්ට්‍රේලියාවේ මේ ආයතනයක ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්පෝර්ට්ස් කියන ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කරනවා ඩේවිඩ් හියුස් දින 28ක් මේ ආකාරයට නිරෝධායනය කිරීම මේ ඔලිම්පික් ගිහිල්ලා ආපු ක්‍රීඩකයින්ට කායික වශයෙන් පමණක් නෙමෙයි මානසික වශයෙන්ත් බලපෑමක් එල්ල කරනවා කියලා. New South Wales ප්‍රාන්තයේ අපුරු පිහිටීම පිළිබඳවයි මේ සොයාගැනීම අවසාන වශයෙන් අපි කතා කරන්නේ. මේක මේ එක්තරා මේ අර විදුලි කාර්මික ශිල්පියෙකු මේ පරණ කාසල්ලේක මේ අභ්‍යන්තරේ විදුලි නල මාර්ගයක් ඇදීමට යන විට අහම්බෙන් සොයාගත්ත පුරා විද්‍යාත්මක සොයාගැනීමක්. මේක විශ්වාස කරන 12 ශතවර්ෂයට අයිති මේ අභිරහස් නල මාර්ගයක් කියලා. මෙතෙක් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වාර්තා වෙලා තිබුණේ නැහැ. මොකද බ්‍රිතාන්‍යයේ මේ පුරා විද්‍යාව ඉතාම දියුණු රටේ සෑම අස්සක මුල්ලකම තිබෙන පුරා විද්‍යා ස්ථාන ඔවුන් සොයාගෙන වාර්තා කරලා ගවේෂණය කරලා ජනතාවට ඒ තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි මේ 12 ශතවර්ෂයට අයිති ටින්ටර්න් ඇබේ කියන ප්‍රදේශයේ හොයාගත් මේ උමං මාර්ගයේ කිසිදු සිටියමක සටහන නොමැති බවක් තමයි වාර්තා වන්නේ. ඒ සමගම මේ විදුලි ඉංජිනේරු සමාගම මෙහි කටයුතු පුරා විද්‍යා බලධාරීන්ට පවරලා දීලා තිබෙනවා වැඩිදුර පර්යේෂණ සඳහා.
Loke pilihan itu turut turun dengan nat loke yang bahu de dan dengan nat tiga dengan nat tapi itu dasarnya tuh bahamun balapur tuh yang sudah sen, adanya samaganya naik mesudah nama, adanya turut turun wisleshan itu sudah sen menteri itu family, pravin vidas vidya bicara kemandi vidhi, wicara desa naik mata, ayuban itu bahu mesudah de, oh itu samudani kawan, api itu dasarnya tuh bahamun itu ina balapur tuh berlaba demin, medan level wisleshan api niroda hari ini sambandnya katakan dengan tentang covid biopsi sambandnya katakan di apa rete, meta tekmeni masa arta kau meda perhati meta wajakarnya, saukini itu Tiada kami kerjain. Dapat sekadar kerana kita mata kiri mukerjain. Berasa dah hari ini sama kan? Nama. Hanya dengan kita berusaha nak kerjain. Nirogi mat sebentar sahaja. Aibowan.